අයිබුවන්ඩ ජනහිතගේ බිරිදු සුරල් අයිබන්ඩ සුපෙන්වතුනි අයිබන්ඩ ඔන්න සුපෙන්වතුනි තකුණු පලාත පුරාම බෝම දරුණු වසංගතයක් පැතිරීගෙන යනු. මේකෙන් දැනටමත් හුඟක් අයට අතුරු ආන්දරා සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩකෝ දකුණු දිසාවේ පැතිරෙන වසංගතය ගැන මීට වඩා බැලිය යුතුයි සෞඛ්‍යයේ අය. පැතිරෙනවා මේ පලාතේ සීග්‍රයෙන් උන වලකාගත්තේ නැත්තම් පැතිරෙයි රටටම. වලකාගත්තේ නැත්තම් පැතිරෙයි රටටම. දහකටත් වඩා වැළඳිලාලුනේ මේ උන. දරුවන් 13 දෙනෙක්ද මළු තුරුලටගෙන. වෛරස් කීපයක් නිසා හැදෙනවා මේ ලෙඩ. උඩා ළමුන් ආරක්ෂා කරගත යුතු ඔබ. උඩා ළමුන් ආරක්ෂා කරගත යුතු ඔබ. ජනයා ගැවසෙන තැන්වල රැඳී නොඉන්න. ලේන්තුවක්ගෙන මුඛ ආවරණ යොදන්න. ජලය නිතර රත් කරලා බීමට ගන්න. ඔබේ ශරීර සෞඛ්‍ය ගැන නිතර හිතන්න. ඔබේ ශරීර සෞඛ්‍ය ගැන නිතර හිතන්න. බලධරයිනි මේකට නිසි පිළියම් දෙන්න. ඇදෙන කතා වැනෙන කතා එපා කියන්න. කලංගත වෙලක් මේකට බේත් හොයන්න. දැන්ද මතක් උනේ පරීක්ෂණත් කරන්න. දැන්ද මතක් උනේ පරීක්ෂණත් කරන්න. ලොකු පුටු රත් කරමින් බලධාරින් නිදිති. අසරණ ජනයා මේවට වන්දිත් ගෙවති. ඉක්මනින්ම පිළියම් නොම යෙදුවොත් ළඟදී. දකුණ පුරා වසංගතේ පැතිර යනු ඇති. දකුණ පුරා වසංගතේ පැතිර යනු ඇති. ඉක්මනින්ම පිළියම් නොම යෙදුවොත් ළඟදී. දකුණ පුරා වසංගතේ පැතිර යනු ඇති. දකුණ පුරා වසංගතේ පැතිර යනු ඇති. ඕම් බලන්න සුබෙන් වතුනි මේ වසංගතේ පටන් අරන් දැන් මාසෙකටත් වැඩි. හැබැයි අපට ආරංචි විදියට පරීක්ෂණ පටන් අරන් තියෙන්නේ මේ ඊයේ පෙරේදලු. වසංගතේ මොකද්ද කියලා හොයන්න. ඒක වැරදි නේද? ඉක්මනින්ම මේ පරීක්ෂණ පවත්වලා මේවට පිළියම් යොදන්න බලධාරීන් වග බලා ගන්න.